හොඳයි අයිබෝන් කියලා පිළිගන්නව අදත් ඔයගොල්ලෝ සියලු දෙනාම මගේ මෙඩිගොස් SL YouTube channel එකට. ඉතින් අදත් ඔයගොල්ලන්ට අරගෙන ආවා ගොඩක් ඉන්ටරෙස්ටිං මාතෘකාවක්. ඒ තමයි sleep walking. නිින්දෙන් නැවිදීම. එහෙම නැත්නම් sleep walking කියන එක ගැන හැමෝම අහලා තිබුණාට sleep walking ගැන හරියටම දැනගෙන හිටියේ නෑනේ. ඉතින් අද වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවොත් ඔයාලට ස්ලීප් වෝකින් ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වෙයි. ස්ලීප් වෝකින් වලදී වෙන්නේ යම් කෙනෙක් නිින්දේ සිටියදීම ඇඳෙන් බැහැලා ඇවිදින්න ගන්න එක. ඉතින් මේ තත්ත්වය ගොඩක්ම තියෙන්නේ කුඩා දරුවන්ගේ. මේ තත්ත්වයට ඉංග්‍රීසි වලින් කියන්නේ සොම්නල්බියුලිසම් කියලා. ක්‍රමයෙන් වැඩි හිටියන් බවට පත්වෙද්දී මේ තත්ත්වය නැති වෙලා යන්න පුළුවන්. ඔයාගේ පවුලේ කවුරු හරි ස්ලීප් වෝකින් කරනවා නම් ඔවුන්ව අනතුරු වලින් බේරා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්න ඕන. මොකද මහා මාර්ග, පඩිපෙළවල්, අනාරක්ෂිත වැටවල්, ලිං හා පොකුණු වගේ දේවල් තියෙනවා නම් ඔවුන්ට අනතුරු වෙන්න පුළුවන්. ස්ලීප් වෝකින් වල රෝග ලක්ෂණ මොනවද? නිින්දෙන් ඇවිදීම සාමාන්‍යයෙන් වෙන්නේ රාත්‍රියට. විශේෂයෙන් නිදාගෙන පැය දෙකක් හතරක් අතර කාලයකදී තමයි මේක වෙන්නේ. විනාඩි කිහිපයක් වගේ කාලයක් නිින්දෙන් ඇවිදින තත්ත්වයේ පවතින්න පුළුවන්. නමුත් කලාතුරකින් ඊට වඩා වැඩි කාලයක් පවතින්නත් පුළුවන්. ඒ වගේම තමයි පුද්ගලයෙක් නිින්දෙන් ඇවිදින අතරතුර අනිත් අය සමග කතා කිරීමක් සිදු කරන්නේ නැහැ. නිින්දෙන් ඇවිදින විට නිින්දෙන් අවදි වෙන එක තරමක් අපහසු දෙයක්. නමුත් අවදි වූ පසු තරමක් වේලාවක් යනකම් තමා සිටින්නේ කොහෙද, වේලාව හා සිටින ස්ථානය හඳුනා ගැනීමට අපහසුාවක් තියෙනවා. ඒ වගේම පුදුම හිතන දේ තමයි නිින්දෙන් ඇවිදපු පුද්ගලයෙක්ට උදෑසන වෙනකොට රාත්‍රිය වුණ කිසිම දෙයක් මතකේ රැඳෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි රාත්‍රී නිින්ද නොලැබීම නිසා දහවල් කාලයේදී වැඩ කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. නිින්දෙන් ඇවිදින පුද්ගලයෙක්ට රාත්‍රියේදී භයානක සිහින පේන එක බහුලව පවතින තත්ත්වයක්. ස්ලීප් වෝකින් වල තවත් පුදුම හිතන දෙයක් තමයි ඔවුන් නිින්දෙන් ඇවිදින ගමන් ඇඳුම් ඇඳ ගැනීම, ආහාර ගැනීම වගේ කටයුතු කරන්න පුළුවන්. ඔවුන් නිවසින් පිටවීම වගේම වාහන පැදවීම, නොදැනුවත්වම ලිංගික ක්‍රියාකාරකම් වල යෙදීම වගේ දේවල් සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි නිින්දෙන් අවදි වුණාට පස්සේ ඇතිවන මානසික තත්ත්වය නිසා මේ පුද්ගලයන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නත් පුළුවන්. ස්ලීප් වෝකින් වලින් පෙළෙන පුද්ගලයෙක් එහෙම නැත්නම් රෑට නිින්දෙන් ඇවිදින පුද්ගලයෙක් වෛද්‍යවරයෙකු හම් වෙන්න ඕන අවස්ථා මොනවාද? අංක 1. ඉඳ හිට නිින්දෙන් ඇවිදීම වගේ තත්ත්වයක් ගත්තොතින් ඉබේම කාලයත් සමග අඩු වෙලා යනවා. නමුත් සතියකට දෙතුන් පාරක් වගේ නිින්දෙන් ඇවිදිනවා නම්, එහෙම නැත්නම් රාත්‍රියට කීප වතාවක් නිින්දෙන් ඇවිදිනවා නම් වෛද්‍යවරයෙක් හමු වීම සුදුසුයි. අංක 2. රාත්‍රියේදී නිින්ද නොමැති වීම නිසා දහවල් කාලයේදී නිින්ද යාම හා දවසේ වැඩ කටයුතු කරගත නොහැකි වීම. අංක 3. නිින්දෙන් ඇවිදීම වැඩිහිටි අවධියේදී ආරම්භ වීම. අංක 4. ළමා අවධියේදී ආරම්භ වූ නිින්දෙන් ඇවිදීම වැඩිහිටි අවධිය දක්වා පැවතීම. හොඳයි. මම හිතනවා අදත් ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත කියලා. ඉතින් ඔයගොල්ලන්ට තවත් මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මගේ වීඩියෝ එකට like එකක් දාලා ඔයාලට මොකුත් මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් comment තීරුවේ comment එකක් දාන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි.